වැලකඳ මගුල් පොකුණ ප්‍රදේශයේදී ඊ රාත්‍රියේ යතුරු පැදියකින් ගමනක තිදෙනෙකු වන අලි රංචුවක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ ඔවුන් වැලකඳ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පොළොන්නරුව රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. අනතුරුනේ. ඔව්, තමා ගිය අලි ටික. එයාලගේ තමයි හැප්පුණේ නේ? ඔව්, එයා අලි ටික තමයි හැප්පුණේ. ගිහිල්ලා. අපි ගිහිල්ලාම යන්ඩු දෙයක් තිබ්බේ නැහැ. ටිපරේ ගිහිල්ලා තමා අලි ටික එලවලා මේ ටිප ලෙඩ්ඩු ටික ගත්තේ දහන යනවා කතා කරලා මේ ලෙඩ්ඩු ටික පටවන් ගියේ. යන්නේ ලඟ වෙන්නත් ඉතින් නැහැ ඒ තරම් අලිපට්ටිය ටිපරේ ගිහිලා තමයි මේ අලිටිය ගත්තේ අපි එතකන් සිවිල් ආරස එක්කන හිටියේ යාර මුකුත් කරන්න බෑ පොඩි ටෝච් එකක් තියන් යා හොල් හොල් හිටියේ ටෝච් එක වනවන හිටියේ තාත්තේ එක්කන 100 නම් තිබ්බේ නැහැ එතන අනිත් කට්ටිය තුවාල තමයි තියෙන අනිත් දෙන්නට 100 තිබ්බා එක්කෙනෙක්ගේ 100 තිබ්බේ නැහැ වැඩිච්ච එක්කෙනාගේ වයස 19ක් 20ක් 18ක් විතර වගේ තමයි ගමේ පදිංචියෝ යාලා කොහෙද ගිහින් තියෙන්නේ ඉතින් තාම යන්න ගිහලා තියෙන්නේ ඊයේ ගින්ගෙන් රැයට පාරක බහැලා වන්නත් යන්න බෑ එතනම අලි ඔව් ඒක ඉතින් කොච්චර අලි කොලි ඩෝල් වැටක් ගහවකෝ මේ වගේ කරන්ට් එක නැ නිකන් බොරු වැඩක් ඒ කරලා තියෙන්නේ ඔව් සේරම ගලවල විහික්කලා දාලා එක්කු නිදහසේ උන් දෙ යන්න පාරව ඉඩ දුන්නා නම් ඇති මේක මේ අලි ප්‍රශ්නේ හැමදාම තියෙනවා මෙතන මේ පාර අවදානම් ඔව් මේක පොයින්ට් එකක් දෙපැත්තටම දෙපැත්තම පේන්නේ කැලයක් කපලා මොනවම්ම නැ කිසිම දෙයක් පේන්නේ නැ වනජීවී කර ගණන් ගන්නෙත් නැ සිවිල් ආසරි කර ගණන් ගන්නෙ නැ කිසිම මේ කිසිම කෙනෙක් මේ මේ සම්බන්ධව බලන්න මේ පොඩි උන් යනවා මේ හදිසිය කරලා ලෙඩෙක්වත් අර යන්න බැරි තත්ති තියෙනවා මේ අතර ගම්වැතුණු වනාලේ රංචුවක් තඹුතේකම කෝන්වැව ප්‍රදේශයේ නිවසකට හානි කර තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ නිවසටත් දැඩි අලාබන සිදු වෙති බවයි. මෙම ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ වනාලී ගැටලුවට මෙතෙක් විසඳුම් නොලබුන අතර නව රජින්වත් මේට ස්ථීර විසඳුමක් ලබා දෙන ලෙසයි. 10 ආමාරට අතර වාගේ තමයි මේ අලි ආවේ. දේ තමයි යන්න පටන් ගත්තේ. ජනේල් කඩලා දී අරගෙන ඔක්කොම මේ අලි පස් දිනේ කයි දිනේ කයි දින් अबट एलियर बहन विधिया मे अली हिंद मलदार मे प्रश्ने अली प्रश्ने නිවස ආසන්නයේ තිබූ කෙසෙල් වගවන්ටද වන අලි හානි කර ඇතැයි ගම්මුන් සඳහන් කළා දැන් මේ හැමදාම 6 7 වෙදි අලි එනවා මිනිස්සුන්ට පාරේ බැහැලා යන්නත් බෑ රැකියාවකට ගිහිල්ලා එන්නත් බෑ ගෙවල් කඩනවා වී මේ කරලා වී වලට ඇවිල්ලා මේ වී කඩනවා ඒවා ගෙවල් ඔක්කොම කඩනවා දැන් මේකට මොකක්ද විශේෂතුමක් අනිවාර්යෙන් ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය මේ අලුත් රජය අනිවාර්යෙන් මේක විසඳුමක් ලබා දිය යුතුයි මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා විශේෂ අවධානය යොමු කරලා මේ වහාම මේ පොඩි ළමයෙකුටත් මේ එළියට බහින්න බැරි වෙලා තියෙන මේ වෙලාවේ හම්බන්තොට මෛරපුර මහවැලි බල ප්‍රදේශයේ ගොවි ගම්මානයේට පෙරේද රාත්‍රියේ කඩාවැදුණු වන අලි දෙදෙනෙකු නිවසක් සහ වගා භූමි රසක් විනාශ කර තිබෙනවා. පැමිණි වන අලි වීමලු දෙකක් හා කෙසෙල් පොල් වගාවන්ද විනාශ කර ඇති බව සඳහන්. ආවා අලි ටික. අලි ඇවිල්ලා කඩුව වාඩිය. හුස්සිය පැත්ත. කඩනකොට බැලුවට අලි දෙන්නෙක් ඉන්නවා. ඊට පස්සේ අපි එලවන්න හැදුවා එලවන්න බැරි වුණ කොහොමද අම්ම අලි වැඩිත් නැහනේ අලි වැඩි දෙන්නෙත් නැහනේ අලි වැඩි දෙකයි ඉඳන් දෙක මාදි අපිට අලි වැඩි දෙකෙන් අලි එක් කරවන්න බෑනේ ඊට පස්සේදී මේ අපි බලලා දීවා පස්සේ මුළු වාඩියම කැඩුවා ඉතින් මේක කාටවත් කියලා වැඩකුත් නැහනේ කාටවත් කියලා වැඩකුත් නැහැ දැන් මේ ඉතින් මේ දැන් මේ අලුත් ආණ්ඩුවක් ඇවිල්ලාද මේ ආණ්ඩුව මොනවා හරි පිළිසරණක් වෙයිද කියලා තමයි බලාගෙන ඉන්නේ අපි දැන් ගමන් දෙකක් කැඩුවද ගමන් දෙකක් කරු ගමන් දෙකේම මේ කිවට වැඩක් නැහැ කාටවත් වනජීවී කිවට වැඩක් නැහැ කොයි කාට කියලා වැඩක් නැහැ දැන් ඉතින් මේ පොල් ගැට්ටි කියවරයි සේරම කේල් ගැට්ටි කියවරයි වී ටික වී ගෝණි දෙකක් තුනක් තිබෙන එක කාලා තියෙනවා කුරහන් ගෝණියක් තිබෙන එක කාලා තියෙනවා සීනි අරම හාල් අරම තිබිච්ච සේරම කාලා තියෙනවා ඔක්කොම කාලා තියෙනවා හුස්සිය බඩු ඔක්කොම කාලා තියෙනවා අපිට කොහොමවත් ඉතින් වන්දියක්වත් අපිට හම්බෙන්නේ නැහැ මේ වට ඉතින් මොකටවත් ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න News First ජනතාව සමග